ඒ කරන්න පුළුවන් ශක්තිය අපේ අමාත්‍යංශයේ තියෙනවා. මොකද අපේ අමාත්‍යංශේ ලංකාවේ තියෙන වැඩිම ආයතන සංඛ්‍යාවක් තියෙන අමාත්‍යංශය. මේක ඊයේ පෙරදා ඔය Facebook එකේ දිගට හරහාට ගියා. කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන්නුවන් යලි පදිංචි කිරීම සමුපකාර සංවර්ධන නිපුණතා සංවර්ධන සහ වෘත්තිපුණ අමාත්‍යංශය යටතේ ආයතන 46ක් තියෙනවායි කියලා. 46ක්ම නැහැ. ඒත් 43ක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ අමාත්‍යංශයේ ආණ්ඩුවක් ඇතුලේ පුංචි ආණ්ඩුවක් ඇත්තටම. අපේ අමාත්‍යංශයේ මේ රටේ ජන ජීවිතයට හැම පැත්තෙම සම්බන්ධ අමාත්‍යංශයක්. මේ රටේ මේ මොහොතේ උපදින දරුවගේ ඉඳලා මේ මොහොතේ මියන මනුස්සයට මැරුණට පස්සෙත් අපේ අමාත්‍යංශය උමනා වෙනවා. ඇයි? දැන් අපේ මේ ශිල් අපේ අමාත්‍යංශයේ මොකක් හරි ආයතනකින් සම්බන්ධයි. තරුණ පරම්පරාවට සම්බන්ධයි, වෘත්තිය පුහුණුවේ පාරම්පරික ශිල්පීන්ට මේ විදිහට අපි සම්බන්ධයි. කර්මාන්තකරුවන්ට කර්මාන්ත ජනපද හරහා අපි සම්බන්ධයි. සතසහරහ පාරිභෝගික බඩු ගන්න සියලු දෙනාට අපි සම්බන්ධයි. ඒ වගේම රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා මේ මොහොතේ උපදින දරුවා දක්වාත් මිය යන මනුස්සය දක්වා සියලු දෙනාම පාරිභෝගික සමාජයක කොටස්කරු. එතකොට පාරිභෝගික සමාජයේ කොටස්කරු කියන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ම සහ මේ රටේ උපන් නූපන් නූපන් ළමයටත් අපි කල් ඇතුව ඇඳුමක් මහනවනේ. එතකොට නූපන් ළමයාත් පාරිභෝගිකයෙක්. මැරුණු මනුස්සයටත් එම්බාම් එක කරන එක මරණට අඳ නැදුව. එතකොට මැරුණු මනුස්සයත් පාරිභෝගිකයෙක්. එහෙම ගත්තම මේ පාරිභෝගිකයෙන් අයිතිවාසිකම් පිළිබඳ රකින්න පාරිභෝගික අධිකාරිය තියන්නේ අපේ අමාත්‍යංශයත්. ප්‍රෙෂර් නැති හැම කෙනාම ලුණු ටිකක් කනවා, ලුණු සංස්ථා තියන්නේ අපේ අමාත්‍යංශයට. ඉතින් එහෙම ගත්තම අපේ අමාත්‍යංශය විදියට අපි කල්පනා කරන්නේ ඒකයි, තමුන්නාන්සලාට ඒ අලවිකරණයට අවශ්‍ය පුහුණුව දෙන්න. ඒ වගේම දැන් මේ මොණරාගල දිස්ත්‍රික්කයේ ගත්තම මොණරාගල දිස්ත්‍රික්කයේ අපේ ඓතිහාසික උරුමයන් තියෙනවා. දැන් මේ ඓතිහාසික උරුමයන්ට බලන්න එන සංචාරකයෝ. ඒ වගේම මොණරාගල හරහා යාල පැත්තට යන සංචාරකයෝ, දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. ඒ වගේම මොණරාගල හරහා වෙනත් දිස්ත්‍රික්කවලට යන සංචාරකයෝ වැඩි කාලයක් අපේ ස්ථානයේ මේ නගරේ හෝ මේ දිස්ත්‍රික්කයේ යම් තැනක නවතින්න අපිට හදා ගන්න පුළුවන් නම් තමුන්නාසලගේ නිෂ්පාදන වලට අලවි එනවා. එතකොට ඔබතුමාලගේ ඔළුවට එන්නේ අලවි කුටි. දැන්ට මෙහි අපේ එහෙම අලවි කුටි අපේ ජාතික ශිල්ප සභාවේ අලවි කුටි නැහැ. දැන් අපි තිස්ස මහාරාමේ කාවන්තිස්සපුර දකුණු පළාතේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතුව එහෙම මධ්‍යස්ථානයක් හදුවා. ඒක තව සති කිහිපෙම විරුද්ධ කරලා පස්සේ අපි ඒ වගේ මධ්‍යස්ථාන හැම පළාතක අධිකරණ එක අපේ ඉලක්කය. හැබැයි අලවි කුටි ටික විතරක් බෑ. ඒක ටිකක් සම්ප්‍රදායිකයි. ඒක ටිකක් ගතානුගතිකයි. අපි දැන් ඊට එහා හිතන්න ඕනේ. කොහොමද සංචාරකව වැඩි වෙලාවක් රඳවගන්නේ? සංචාරකයාගේ අතේ තියෙන ඩොලර් පුළුවන් තරම් අන්තිම ඩොලරේ දක්වා අපි අදගත්තොත් තමයි අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. මොකද්ද මේ මම කියන්නේ? මේ කියන්නේ සුද්ධට නොතේරෙන සුද්ධ කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? දැන් ඉස්සර එයාපෝට් එකෙන් සුද්ධෝ ආවම මීට අවුරුදු 30-40කට කලින් රුපියල් 30 තැඹිලි ගෙඩිය රුපියල් 150ට දුන්නා. සුද්ධා දන්නේ නැහැ 150ට නම් මොනවා. රුපියල් 50 ත්‍රිවිල් එකට සුද්ධට කියන්නේ 150යි නැත්නම් 200යි. සුද්ධා කිව්වම දළදා මාලිගාවට කියන්න කියලා කොළඹ කොහේ හරි පන්සලක් වෙනුනා. මේක තමයි දළදා මාලිගාව කියලා සුද්ධකින් ගාන කැපුවා. එහෙම නැත්නම් සුද්ධ කිව්වම ශ්‍රීපාදේ මුදුනට කියන කියලා කොළඹ කොහේ හරි කිට්ටුව තියෙන කන්දම් මුදුනේ පන්සලකට නැග්ගලා ඒක තමයි ශ්‍රීපාදේ කියලා ගාන කැපුවා. දැන් එහෙම කරන්න බෑ. ඇයි බැරි? දැන් සුද්ධ අපිට වඩා ස්මාර්ට්. එයා ඉන්නේ ඔක්කොම ටික ස්මාර්ට් ෆෝන් එකේ දාගෙන. එයාට තියෙනවා Google Map එක. එයා දළදා මාලිගාවට යන විදිය ගහපුවාම යන පාර මොකද්ද, කොච්චර වෙලාව යනවද, කිලෝමීටර් කීයක් තියෙනවද, මොන මොන තැන්වලද ට්‍රැෆික් තියෙන්නේ කියලා රතු පාටෙන් පෙන්වනවා, අනිත් තැන්වල කහ පාටෙන් පෙන්වනවා, ට්‍රැෆික් නැත්නම් නිල් පාටෙන් පෙන්වනවා. ඒ නිසා ඉස්සර වගේ බෑ. තැමිලි ගෙඩිය ගන්න එයා දන්නවා. එයා ත්‍රිවිල් එකකට නගින්නේ මීටර් ටැක්සියක් නම් විතරයි. ඒත් දැන් ඕනේ නැහැ Uber වගේ එකක් අපිට ගෙන්න ගන්න පුළුවන් ඒගොල්ලන්ට තප්පර ගානක. නැතත් ඒගොල්ලෝ දන්නවා ත්‍රිවිල් එකක ගාන කීයද කියලා. ඔක්කොම මේ වෙබ් අඩවි වල තියෙනවා. ඒ නිසා අපි සංචාරකයා දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. එයා ගාව තියෙන සම්පූර්ණ මුදලම මේ ප්‍රදේශයේ වැඩි වෙලාවක් රඳවගෙන අපි ඒක බොහොම ගෞරවාන්විත විදියට, ජෙනුයින් විදියට අපි ලබා ගන්න ක්‍රමවේද ගැන කල්පනා කරන්න. ඒ නිසා තමයි
වෙන්ද වගේ කොහරි තැනක දැන් අපි අපි දිසාපත්තු මීට කියලා මේ ටවුන් එක කිට්ටුවෙන් පොඩි කුටි ටිකක් ගහන තැනක් ඉල්ලගෙන අපි කොහෙන් හරි සල්ලි ටිකක් ඉල්ලලා කුටි 30ක් 40ක් මෙතන ඉන්න ශිල්පීන් 100ක් ඉන්නවා නම් කුටි 100ක් ගහලා එහෙම නෙවෙයි සුද්ධෝ කැමති. අපි අපේ නිෂ්පාදනයත් එතන කරන්න ඕනේ. පොඩියට වෙන්න පුළුවන්. ආදර්ශයක් විදියට වෙන්න පුළුවන්. එතකොට අපි එතනම තියාගෙන බාණ්ඩ හදනවා. එතනම තියාගෙන බාණ්ඩ මිලදී ගන්නවා. ඒ විදියට අපි එතන ක්‍රමවේදේ හදන්න ඕනේ. මෙතන ඉන්නව නම් වැනිසියට ගියපු කවුරු හරි ඌව වෙල්ලස ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඓතිහාසික පාරිසරික හා දේශගුණික වශයෙන් අද්විතීය ස්ථානයක් දිනාගත් භූමි ප්‍රදේශයකි. එහි නවතම තොරතුරු දැන ගැනීමට අපගේ YouTube ඌව TV channel එක subscribe කරන්න.